සදහවත් ඔබ සියලුම දෙනාට සුපින්වත්නි බුදුන් දහම් සඟුන් කියන මේ ත්‍රිවිධ රත්නයේම විරාජමානව වැඩ සිටින උතුම් පුණ්‍යවන්ත භූමිය බෞද්ධ ආරූප වාහිනී මැදිරි පරිසරයේ සිටයි අදත් සුපුරුදු පරිදි සුපසන් ජීවිතයේ වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්නේ. සැබවින්ම නිවන කරා යන ගමන් මඟ පැහැදිලි කරමින් ඒ පිළිබඳව අවබෝධයක් ඇති කර දෙන උතුම් අපූර්ව ධර්ම සාකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් සුපුරුදු පරිදි ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා බෙහෙවන්නට වැඩම කරන්නට යෙදෙන පින්වත් සුපේශල ස්වාමින් වහන්සේ අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුණා. එතින් උන්වහන්සේව වැඩසටහන වෙනුවෙන් පිළිගනිමින් ප්‍රේක්ෂක ඔබටත් උන්වහන්සේව හඳුන්වා දෙන්නටයි මේ සූදානම් වන්නේ. ඒ අනුව බත්‍රමුල්ල පන්නේපිටිය පාරේ ශ්‍රී සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඊතාත්ම ගෞරවයෙන් নমස්කාර පූජා පෙරදරිව සියල්ලන්ට ප්‍රථමව සාදුනාද පවත්වමින් පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි ලොව ඇති උතුම්ම දාණය වන ධර්ම දාණය කියන කුසල කර්මය සම්පූර්ණ කරගනිමින් අදත් සුපසන් ජීවිතයේ වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිසක් සිටියත් ඔවුන් වැඩසටහන සඳහා සම්බන්ධ වන්නේ නැහැ. මොකද මේ කාලවකවානුව නිවෙස් තුලම රැඳීම කාලෝචිත සහ ඉතාමත් අත්‍යවශ්‍ය කාරණාවක් වන නිසා ඔවුන් වැඩසටහනට නොපෙමිණියත් ඔවුන්ගේ දායකත්වයේ අප වෙනුවෙන් ලබා දී තිබීම ඉතාමත් ශක්තියක්. මොකද ඔබ වෙනුවෙන් මේ වැඩසටහන විකාශනය කරන්නට අපට හැකියාව ලැබෙන්නේ ඔවුන් මේ සඳහා දායකත්වයේ දක්වන නිසා. ඒ අනුව අද වැඩසටහන වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ නොම්බර 319 තලාහේන පාර උඩුමුල්ල මුල්ලේරියාව නවනගර යන ලිපිනෙහි පදිංචි අනෝමා ලියනගේ මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පේස විසින්. එතින් ඔවුන්ගේ සියලුම යහපත් සිතුම් පැතුම් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වන්නට කියා ප්‍රාර්ථනාවන් සිදු කරගෙන සුපසන් ජීවිතයේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙන් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන අප තෝරාගත් මාතෘකාව පිළිබඳව ඔබට හඳුන්වා දෙන්නටයි මේ සූදානම් වන්නේ. සදහවත්නි අද දවස දක්වා ඔබත් මමත් ගත කරපු මේ ජීවිතය තුළ විවිධ කාරණාවන් නිසා විවිධ පුද්ගලයන් නිසා ඇති වූ දුක්ඛන්දර දුක්ඛම් කරළු ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. ජීවිතය තුළ අපි කොතරම් දුක් කරදරවලට මුහුණ පාන්නට සිදු වුණත් ඒ දුක ඇතිවන්නේ කොතනින්ද? ඒ දුකට හේතුව ඉපදීම කියන කාරණාව අපි කිසිදා නොසිතූ අමතක කළ කාරණාවක්. එනිසා සම්බුදු පියරන් වහන්සේගේ උතුම් වූ ඒ දර්ශනයට අනුව උන්වහන්සේගේ දේශනාවන් වලට අනුව මේ කාරණාව පිළිබඳව අද දවසේ පැහැදිලි කරගන්නට ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට අපි සූදානම් වෙනවා. එහෙමනම් ඉපදීම දුකක් කියන කාරණාව පිළිබඳව ධර්මානුකූල පැහැදිලි කිරීමක් සම්බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කිරීමක් මෙතෙන් සිට දේශනාව තුළ පවත්වන හැටියට අපේ පින්වත් ගෞරවනීය දේශකයන් වහන්සේට අවස්ථාව ලබා දෙමින් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත ශ්‍රීමත්තු ගුණ බලයෙන් දායකත්වයේ උසුලන පින්වත්තු ඔබටත් මේ උතුම් සදහම් සාකච්ඡාව සුපසන් ජීවිතයේ සද්ධර්ම විවරණ දේශනාව ශ්‍රවණය කරන මේ රටෙහි හෝ ලොව කොතනක හෝ වෙසෙමින් ඒ ඔබ සියලු දෙනාටමත් මේ වැඩසටහන සම්බන්ධීකරණය කරන අපින්වත් ජීවන්ත පුතුණුවන් එවැගේම නායක ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධයා මාධ්‍ය ජාලයේ කාර්යමණ්ඩලයේ හැමත් නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ හැම සැනසෙල්ලක් වේවා. මේ දිනවල පවත්නා කොරෝනා උවදුරත් මේ රටෙනුත් ලෝකේනුත් ඉක්මනින්ම බැහැර වෙලා හැම දිනාටම සියලු ආරක්ෂාවක් ශාන්තියක් වේවා. ලෞකික ජීවිතයේ තුල ධර්මානු ධර්ම පිළිවෙත් මගෙහි හැම සොම්නස් ලැබ ඒ උතුම් ලෝකෝත්තර සමාධිය ඵල ප්‍රඥාව ලැබ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රේ වේවායි පළමු කොට ඉතාමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. මේ සදහම් සාකච්ඡාව දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් පින්වත් ඔබ සියලු දෙනාම උතුම් වූ සීලයේ පිහිටා සිටීම පිණිස ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. සාදෝ සාදෝ සාදෝ.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරා මේරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආමබන්තේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාච භික්කවේ ජාති යාතේ සංතේ සංසත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති උක්කන්ති නිබ්බති නිබ්බන්ති අබිනිබ්බන්ති කන්දානං පාතු භාවෝ ආයතනං පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ජාති සාදු 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 තුනිරුවන් සතු අනන්ත ශ්‍රීමත් වූ ගුණ බලෙන් පින්නතු ඔබ හැම දිනාම ධර්මාවබෝධයෙන් යුතුව කයින්ද මනසින්ද සූපත් වේවායි නවතත් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අද සුපසන් ජීවිතය සඳහම් දේශනාවෙහි සාකච්ඡාවෙහි මාතෘකාව හැටියට අපි ඇසුරු කරගනු ලබන්නේ ජාතිපි දුක්ඛා ඉපදීම දුකක්ය යන අදහසයි.
ජීවන්ත පුතුණන් මුලින් හඳුන්වා දුන්නු ආකාරයෙන්ම දිගු සසර ගමනක දුර්ලභෝ ලද මේ උතුම් මනුස්ස ජීවිතයත් අප කුමන කරුණකින් දුකක් හැටියට අවබෝධ කරගන්නේද? සසර පැවැත්මම දුකක් ලෙස බුදුරජාණන් වහන්සේ පරමාර්ථ ධර්ම දේශනාවෙහි මැනවින් පෙන්නුම් කළා. ඒ වගේම දුර්ලභව ලද මේ මනුස්ස ජීවිතයත් දුකක් බව පරමාර්ථ දේශනාවෙහි, එනම් සාමුක්ඛංශික දේශනාවෙහි පැහැදිලි කළා. පින්වත්නි, දැන් ඔබෙන් ප්‍රශ්න කළත් මා මේ විශේෂයෙන් ආමන්ත්‍රණය කරන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය සංඝරත්නය දැනුමෙන් හා අවබෝධයෙන් සරණ ගිය, සරණ ගියේය හෝ ගියමි කියමින් ඔබ සම්මුතියෙන් සිත පවත්වාගෙන සිටින පිරිසකටයි. ඉන් අදහස් කළ කුමක්ද? වචනයෙන් අපි සම්මුතිය සඳහන් කරන විදිහට මම වර්තමානයේ බොහෝ කෙනෙක් සඳහන් කරන වගේම මම බෞද්ධයෙක්. එතකොට අපි තවම තරමක් ඉදිරියට යමින් සඳහන් කරනවා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් කියලා. ඒ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක් වෙන්න පුළුවන්. නමුත් ගැඹුරු අදහසෙන් සඳහන් කළොත් අවබෝධයෙන් යුක්තවම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක්, ශ්‍රාවිකාවක් විය යුතුමය. එතකොට අප සඳහන් කළා වගේ පරමාර්ථ ධර්ම කතාවට අනුව මේ භවය දුකක්. එතකොට භවය සකස් වෙන්නේ හට ගැනීම සමගින්. එතකොට මේ හට ගැනීම හැටියට අපි දකින්නේ මෙතන සත්‍යයන්ගේ හට ගැනීම. එතකොට ඒ සත්‍යය පුද්ගලයෝ සම්මුතිය තුල අපි හඳුන්නගෙන මමය, ඔබය කියන අදහසින් හට ගැනීම කියන තැනින් උපත ලැබීම. එතන අපි හඳුන්වන්නේ පුනබ්භව කියලා. පුනර්භවය, නැවත භවය සකස් වෙනවා. නැවත සත්‍යය පුද්ගලයෝ උපතක් ලබනවා. ජීවන්ත පුතේ එතන ගැඹුරු අදහසකුත් තිබෙනවා. මේ සත්‍ය පුද්ගල සංඥාව අපි ගන්නේ සම්මුතිය තුල. නමුත් පරමාර්ථ දේශනාව තුල සත්‍යයේ පුද්ගලයෙක් ස්ථිර වශයෙන් සැප පිණිස මම මගේ වශයෙන් පවත්වන යමෙක් හෝ යමක් නැහැ. එතන පරමාර්ථ ධර්ම වශයෙන්, පරම සත්‍ය වශයෙන් දකින්නේ ස්කන්ධ පංචකයකුයි දකින්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකය දකින්නේ. ඒ අපි සම්මුතිය තුළ සත්‍යයේ පුද්ගලයෙක් හැට හඳුන්වනවා. තව සරල කළොත් ඔබ, මම, අම්මා, තාත්තා, දුව, පුතා, ස්වාමියා, බිරිඳ ආදී වශයෙන් හා අවිඥානික වස්තුවල ගහකොළ, ගේදොර, ධන ධාන්‍ය, යාන වාහන, ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් හඳුන්වනවා. දැන් ඒ අදහසත් ඔබට මූලික පියවරේදීම දැනුමක් තිබෙන්න ඕනේ. ඒකට අපි කියනවා ධර්මඥානය කියලා. ඒක අනුමාන වශයෙන් පවත්වගෙන ඉදිරියට අරගෙන යනවා. එය අර සාක්ඛාතෝ කියන ගාථාවේ ධර්මරත්නය වන්දනා කරනකොට සිහිපත් කරන්නේ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි කියලා. විඤ්ඤෝහි කියන්නේ නුවණ. විඤ්ඤෝ කියන්නේ නුවණ නැත්තා, පරමාර්ථ ධර්මයේ පිළිබඳව නුවණ නැත්තා. විඤ්ඤෝහි කියන්නේ නුවණ නැත්තන් විසින්. නුවණ නැත්තන් විසින් තමා තමා විසින් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැකගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. ඒ දැනුමෙන් අනුමානය අනුගමනය කිරීමෙන් ප්‍රතිවේදයට එන පර්යාප්ති ප්‍රතිපති ප්‍රතිවේදයෙන් ඔබ තමා තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ඒ ආරම්භ වෙන්නේ සෝතාපන්න ස්වභාවයෙන්. හොඳයි, නැවතත් අපේ දහම් කතාව අපි ගමු. එතකොට දැන් භවය දුකක්, හට ගැනීම දුකක්, ඉපදීම දුකක්, දුර්ලභව ලැබූ මනුස්ස ජීවිතයත් දුකක්. එතකොට ජීවන්ත පුතේ මේ දුකක් කියන්නේ භවය කියන තැන සියලුම සතුන් එතන අයිති. භවය තුල සියලු සතුන් අයිති. එතකොට 31ක් සක්වලවලම සත්‍යයෝ මෙයට අයිති. 31ක් සක්වල කියලා කිව්වේ කුමක්ද? දැන් දසදහසක් ගැන ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා. නමුත් අප ප්‍රධාන වශයෙන් මෙහි කුසල් හෝ අකුසල් අනුව උත්පත්ති ස්ථාන 31ක් සඳහන් කරනවා. මම හිතන ඔබ සියලු දෙනාට මේ මතකයි. සතර අපාය, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක 6, රූපාවචර බ්‍රහ්ම ලෝක 16 සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4.
අකුසලය බලවත් වුණාම සතර අපායි, අකුසලය දුර්වල වෙලා කුසලය ඉහළට එනකොට මනුෂ්‍ය ලෝකය, කුසලය බලවත් වෙනකොට දෙව්ලොව හා ධ්‍යාන උපදවා ගැනීමෙන් රූපාවචර හා අරූපාවචර බ්‍රහ්ම ලෝකයක උපත ලබනවා. එතකොට මේ 31ක් සක්වලම භවය කියන වචනේට අයිති. එතකොට මේ 31ක් සක්වලවලම උත්පත්ති ස්ථානවලම සත්‍යයෝම ඒ හට ගැනීම දුකක් හැටියට සඳහන් කළේ. දැන් මෙතෙන්දී ගැටලුවක් එනවා සාමාන්‍ය හිතකට ජීවන්ත පුතේ. එතකොට දිව්‍ය ලෝකේ කොහේ සියලු සැප සම්පත් තියෙනවා කියන්නේ? ඒක දුකක්ද? එහෙමයි. ප්‍රශ්නේ එනවා. ඊළඟට බ්‍රහ්ම ලෝකයක උපත ලැබීම දුකක්ද? ওই විදියට හිතවලට එන්න පුළුවන්. ඇයි එතන දුකක් හැටියට කිව්වේ? සඳහන් කළේ. ඒ වුණත් ඒක తాවකාලිකයි. දේව ලෝක වුණත් ඒ සැප සම්පත් අවසානයේ නැවතත් පහළට ගමන් කරනවා. පුතේ දෙවියන් ඕපපාතිකයි. එහෙමයි. එනං ඉබේම ඔබට පැහැදිලි වචනේ ඉබේම කියන එක ස්වභාවයෙන්ම උපතක් සකස් වෙන ස්වභාවයෙන් පහළ වෙනවා. දැන් අනිකු සත්‍ය වගේ දැන් අපි හිතමු උපදින ආකාරය හතර ආකාරයක දක්වනවනේ. අණ්ඩජ ජලාභුජ සංසේදජ ඕපපාතික කියලා. අණ්ඩජ ජලාභුජ කියලා කියන්නේ එතකොට බිත්තරයක් ඇතුළේ ඒ වගේම මෞකුසක් ගර්භාෂයක් ඇතුළෙත් හට අරගෙන වැඩිලා උපදින සත්‍යයන්. සංසේදජ කැතකුණු තියෙන තැන්වල ඕපපාතික දෙවියන් බ්‍රහ්මයන් ආදී වශයෙන්. එතකොට මෙන්න මේ ආදී වශයෙන් තමයි දැක්ුවේ මේ ඕපපාතික සත්‍යව හැටියට. දැන් මෙතෙන්දී දෙවියන් වුණත් කුසල ශක්තිය දුර්වල වෙනකොට හීන වෙනකොට අපි ඔබට වැටහෙන වචනෙන් සඳහන් කළ මේ ශරීර වර්ණිය දුර්වල වෙනවා. මලානික ස්වභාවයටපත් වෙනවා. පැලඳගෙන සිටින මල්මාලා විය කියන වියලියන. එතකොට උන් දන්නවත් චුත වෙන්න කිට්ටුව කියලා එතනින් බැහැර වෙන්න කිට්ටුව කියලා. සමීපයි කියලා. උන් එතකොට ප්‍රාර්ථනා කරන සුගතිය. උන්ට සුගතිය තමයි එතන දැන් ඉහළට යන්න බෑනි කුසලිය දුර්වල වෙලා හීන වෙලානි. පින හීන වෙලානි. අන්න ඒ නිසා එතෙන්දී උන් ප්‍රාර්ථනා කරන්නේ සුගතිය හැටියට මනුස්ස ලෝකේ. නමුත් සමහර විටක සතර පාය ත්‍රිසන් ලෝකී තැනකත් උපදින්න පුළුවන්. පුතේ මෙතන මම මේ පිනහා කුසලයේ දෙකම මාරුවෙන් මාරුවට පාවිච්චි කරාට පිනත් එක්ක කතා කරනකොට සැපගෙන අපි බලවත් ලෙස පුණ්‍ය කියන වචනේ පින කියන වචනේ පාවිච්චි කරනවා. කුසලයේ කියන වචනය පාවිච්චි කරනවා ධර්මාබෝධය කියන තැනට උපකාර කරගන්නකොට. නමුත් මේ වචන දෙකම එකම කාසියක දෙපැත්ත වගේ වෙනසක් තියෙනවා. හැබැයි වටිනාකම එක විදියටම අපිට ගන්න පුළුවන්. පිනෙන් ආරම්භ කළා කුසල් එනම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ ඔස්සේ කුසල් මග වඩනවා කියන තැනකට නිවනම අරමුණු කරන්න පුළුවන්. ඒ නිසා මේක එකම කාසියක දෙපැත්ත වගේ අපිට නම් සියුම් වෙනස තියෙන්නේ පින් කාසිය දෙපැත්තේ පින්තූර හා හැඩරුව නිර්මාණ වෙනස් වෙන්න පුළුවන්. එයි ඒ අදහස් කළ නමුත් එකම අරමුණකට ගන්න පුළුවන් කාසියේ එකම වටිනාකමක් තිබෙන්නේ. ඒ නිසා පින වුණත් නිවන දක්වාම අපිට දිගු කරගන්න පුළුවන්. හැබැයි අපි නිවන් අවබෝධයේදී චතුරාර්ය සත්‍ය ධර්ම කතාවට එනකොට අපි පාවිච්චි කරන වචනේ ලෝභ දෝස මෝහ බැහැර කරමින් ඒ කුසල් මඟ කියන වචනය. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙනුවෙන් දේශනා කළේ අප්‍රමාදේන සම්පාදේත කියන තැන අප්‍රමාදීව කුසල් සම්පාදනය කරන්න කියන තැන තමයි අදහස් කළේ. හොඳයි, දැන් අපි මේ සඳහන් කළේ එතකොට දිව්‍ය ලෝකයක වුණා දුකක් හැටියට සඳහන් කළේ එයයි. බ්‍රහ්ම ලෝක වුණත් එතකොට බ්‍රහ්ම ලෝකයක සුඛාවතී කියන තැනකට නොගියොත් ඒ කියන්නේ දැන් අනාගාමී තත්ත්වයට පත්වලා අරහත් බෝධියට පත් නොවේ කලෝරිය කළ එවැනි තැනක උපත ලබලා එහෙම අරහත් බෝධියට පත්වලා පිරිනුවන් පානවා. එහෙම නොවේ දැන් ලෞකික වශයෙන් තැනක බ්‍රහ්ම ලෝකයේ උපත ලැබුත් ධ්‍යානය අවසානයේ නැවතත් මනුස්ස ලෝකයට හෝ තිරිසන් ලෝකයට හෝ දුගතියකට සතර පාය තැනක ඉපදීමේ අවස්ථාවක් තිබෙනවා. ඒක මිනිස්යාගේ ආයුසත් එක්ක ගලපලා බැලුවම දිව්‍ය ලෝකයක බොහොමයි. ඒ වගේම දැන් තවතිසා දිව්‍ය ලෝකය කිව්වොත් එහෙම මිනිස්යාගේ ආයු කාලයෙන් දව අවුරුදු 100ක් එහි එක දවසක් හැටියට දැක්ුවා. ඒක වෙනත් කොටසක් දහම් කතාවේ පෙන්වම් කළේ වෙනත් අදහස් පෙළක්. මම සඳහන් කළේ
මනුස ලෝකෙත් එක්ක බැලුවම දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ආයු කාලය බොහෝමයි. නමුත් එහි අවසානයේ නැවත දුගතියට එන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි මේ උපත දුකක් හැටියට පෙන්වම් කරනු ලබන්නේ. ජීවන්ත පුතේ, දැන් කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යනවා, සරණ අපි ගියා. නමුත් දැන් බලන වර්තමානයේ බොහෝ දෙනා කටයුතු කරන ආකාරය අනුව මිනිස්සු මේ ඉපදීම දුකක් හැටියට තේරුම් අරගෙන තිබෙනවද? විශේෂයෙන්ම දැන් බුදුරජාන් වහන්සේ සරණ ගිය බෞද්ධ නමින් පෙනී හිටින, උපාසක උපාසිකා නමින් පෙනී හිටින බොහෝ කෙනෙක්, මම ඔබටම කෙලින්ම ඒ ඉලක්ක කරන්නේ නැහැ. ඔබ ඔබෙන් ප්‍රශ්න කරගන්න. ඔබ ඔබෙන් ප්‍රශ්න කරගන්න. ඉපදීම දුකක් හැටියට ධර්ම කතාවේ පෙන්වම් කරන ඔබෙන් ඇහුවත් ඒ කියනවා. ඉපදීම දුකක් දැහුවොත් ඔව් කියලා නැත්තම් එහෙමයි කියලා කියනවා. ඉපදීම දුකක් කියලා කියනවා. ඒ දැනුමින් ඔබ කියලා. හැබැයි ඔබේ ජීවිතයේ කටයුතුත් එක්ක ඔබ මොනවද හිතන්නේ? ඉපදීම දුකක් නම් දුක නැති කරන තැනකද කටයුතු කරන්නේ? දුකින් නිදහස් වෙන තැනකද කටයුතු කරන්නේ කියලා ඔබම හිතලා බලන්න. ඔබ එතකොට දුකක් කියමින් ධර්ම මාර්ගයේ තුල සිටිනවා කියන තැනක ඒ ගැන හිතමින් කටයුතු කරනවා. හැබැයි සාමාන්‍ය ජීවිතයේ තුල සම්මතයේ තුල අර කටයුතු කර දුකෙන් නිදහස් වෙන්න ඕනේ, ධර්මාබෝධය ඇති කරගන්න ඕනේ, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ඇති කරගන්න ඕනේ, නිබ්බාන පච්චයෝ හෝතු නිවනම ප්‍රත්‍යක්ෂ වේවා කියන සිත පවත්තමින් කටයුතු කරලා හැබැයි සම්මත ජීවිතයේ තුල අස්කං ආදී ඉන්ද්‍රියන් සතුටු කරමින් පිනවමින් ලෝභ දෝස මෝහ සකස්සෙමින් ඒ අතර පස්පව් දස කුසල් සිද්ධ කරමි. එහෙම වචනේ සඳහන් කරනකොට පුතේ යම් කෙනෙකුට හිතන්න පුළන්නේ නැහැ නේ. සමහර පිරිස අපි එහෙම පස්පව් කරන්නේ නැහැ කියලා. එහෙත් මා ඔබට ඔබ එහෙමයි කියලා කියනව නෙමේ. ඔබ ඔබටම බාර දෙනවා හිතලා බලන්න. දස කුසල් ගැන හිතලා බලන්න. දස කුසල් වල සිතින් සිදුවන වැරදි මොනවද? අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. දැඩි ආසාව සිතින් සිදුවන. ව්‍යාපාදයේ තරහව, ඒ තරහව තුළ ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, පලිගැනීම, බද්ධ වෛරය, එකට එක කිරීම, අනුන්ගේ ගුණ වහලා නුගුණ මතකොට දැක්වීම, මේ ආදී වශයෙන්. දැන් ඔබ දකින්න ව්‍යාපාදයේත් එක සකස්සන කුසල ධර්ම. ඊළඟට මිච්ඡා දිට්ඨිය, දසවස්තුක මිච්ඡා දිට්ඨිය, නැති දින්නම් නැති ඉට්ටන් ආදී වශයෙන් දුන් දෙවි විපාක නැ ආදී වශයෙන්. දැන් මේ වගේ සිතුවිලිත් එක්ක විශේෂයෙන්ම දැඩි ආසාවයි, තරහවයි, වෛරයයි, ඊර්ෂ්‍යාවයි, පලිගැනීමයි, තමන් සතු දෙයක් අන් අයට ලැබෙනවට තියෙන අකමැත්ත ආදී වශයෙන්, දැන් මේවායිනුත් සිත බැහැර කරගෙන සංසුන් සමාහිත හිතක් තිබෙන ඇත්තොත් බොහෝමයක්ම සිටිනවා. එනමුත් ඔබ ඔබේම ගැන හිතලා බලන්න. ස්වාමියා බිරිඳ, දෙමෝපියෝ දරුවෝ, ඔබේම ගේ දොර දන දහන්නේ, ඔබ කියන ඔබ දියුණුව කියන එක, ඔබ අඳිනව පළඳිනව කියන එක, ඔබ කැමති දේවල් ඉටු නොවන තැනක ඔබේ ජීවිතේ පැවැත්ම කටයුතු කොහොමද? ස්වාමියා බින්ද ජීවිතේ පාත්‍රනකොට කොහොමද ඔබේ හිත පවතින්නේ? හිතෙන් සිතුවෙන සිතුවිලි පිළිබඳ හැඟීමක් ඇති කරගන්න. කුමක්ද සිද්ධ වෙන්නේ? ඊළඟට දෙමව්පියෝ දරුවෝ කටයුතු කරනකොට කුමක්ද හිතුවෙන්නේ? දරුවොත් එක්ක කටයුතු කරනකොට හැඟීම, ආසාව, දරුවන්ට ලෙඩක් දුකක් හෝ විපතක් ඇති වෙනකොට හිතේ ඇතිවන හැඟීම, හා දරුවන්ගේ ඔබ හොඳයි කියලා හිතන ඉගෙනීම, අනාගත ජීවිතය ආවා විවාහවලදී ඔබ හිතන දේ, හෝ ඔබ බලාපොරොත්තු වෙන දේ දරුවන්ට ඉටු නොවුනොත්, දරුවන්ට ඉටු නොවුනොත්, හා ඔබ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන දේ දරුවන්ගෙන් ඔබට ඉටු නොවුනොත්, දැන් මේ ආදී වශයෙන් ස්වාමියා බිරිඳ වුණොන්ට හිතන දේ ප්‍රාර්ථනා කරන දේ, ස්වාමියාට බිරිඳට ඔබ හිතන විදියට යමක් ඉටු නොවුනොත්, ස්වාමියාගෙන් බිරිඳගෙන් වුණොන්ට ඔබ කියන විදියට යුතුයකම්ම කටයුතු සකස් නොවුනොත් කොමද සිද්ධ වෙන්නේ? දැන් ඉපදීම දුකක් ය. එහෙත් සිත මුල් කරගෙනම සකස් වෙන ඇලීම්, බැඳීම්, ගැටීම්, දුක්ඛ, දෝමනස මේ සියල්ලම ඔබ කුමක් හැටියට තේරුම් අරන් තියෙන්නේ? පින්වත්නි, මේවා නිකම්ම නිකම්ම වචනේ සම්මත ලෝකයේ තුල මේ සාමාන්‍ය සමාජයේ කියන ඒ සංවේදනීය බවක්ම කියන අදහස ධර්මයෙන් අතර වෙන්නේ නැහැ. ඇඬුවයි කිච්චරයි කෑ ගහලා දොස් කියව හිතේ තියෙන දුක නිදහස් කරගත්ත ඒක එපමණයි, ඒක එතනින් ඉවරයි. ගෙදරක් වුණාම, ගිහි ජීවිත වුණාම, නැත්තම් විවාහ වුණාම ඔහොම තමයි. විතක සතුටු වෙනවා, විතක අඬනවා, වැළපෙනවා, අමනාපෙන් ඉන්නවා, තරහෙන් ඉන්නවා, ඒක එතනින් ඉවරයි. ඔය විදියෙන් බොහෝ දේවල් සඳහන් කළත්
මේ හැම මොහොතකම චිත්තක්ෂණයක් පාසාම මේ සිද්ධ වෙන්නේ මෝහය නිසා, මුලාව නිසා, අවිද්‍යාව, ඒ වගේම තෘෂ්ණාව. ඒ නිසා කර්මය, දැන් ඒ කර්මය ඔස්සේ තමයි ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ආග්‍රහණ, දිවට රස, කයින් ස්පර්ශ, මනසට සිතුවිලි වශයෙන් අභාවිත විඥාණයෙන් හත් ප්‍රත්‍යයන් හේතු කරගෙන, පටවියාදී හේතු ප්‍රත්‍යයන් මුල් කරගෙන සකස් වුණු ඵල විපාක හේතු ප්‍රත්‍යයන්ගෙන් නැතිව යනවා. ඒ නිසා සම්මුතියට මේව මම මගේ කියලා පැවැත්වුවට පරමාර්ථ වශයෙන් මෙතන මම හෝ මගේ හෝ සත්‍ය පුද්ගලෙක් නැත කිය. මෙතන ස්කන්ධ ධාතු ආයතන ගොඩක් රාශියක්ය. මේ විසිරීලා යනකොට මෙහි කිසිවක් හෝ කිසිවෙක් නැත. මෙතන ශුන්්‍යතයි. ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න යමක් නැහැ කියන අදහස ඒ පරමාර්ථ ධර්ම අවබෝධයෙන් තොරව ඔබ ඇඬුව වැළපුණ සතුටුණ අත්පුඩිලා සතුටුණ දැන් මගේ ලෝකේ හැරි දරුවන් යුතුයකම් කරා ස්වාමියා බින්දා සතුටි. බොහෝ දේවල් සමහර දේවල් පින නමින් කුසල නමින් හඳුන්නගෙන ඉදිරියට යනවා. මම මේ වගේ බොහෝ දයක් කරා. මගේ හිතේ තිබුණ මේ වගේ දයක් කොහොම හරි කරන්න ඕනි කියලා. අන්නයට වඩා හොඳින් කළා. කවදාවත් නොකරපු විදියට කළා. හැබැයිවට කුසලයක් කරන්න ඔබට ඕනකම තියෙනවා. හැබැයි ඒක අවබෝධයෙන් තොරව සිද්ධ කළොත් ඒ තුල අකුසලයේ ආසාවත් ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් මම මේ සඳහන් කළේ පින්වත්නි ඔබ අහගෙන ඉන්නකොට සමහර විටක අපි අකුසල් සිද්ධ කරන්නේ පව් සිද්ධ කරන්නේ හැකි තාක් දුරට මෙහෙමයි කියලා හිතුවට අර ඔබ වඩාත් මතු පිටින් දැක්කේ ප්‍රාණඝාත කරන්නේ සොල්කම් කරන්නේ ඉන්ද්‍රියන් වර්ධවා සතුට කරන්නේ බොරු කියන්නේ කේලං කියන්නේ පරුස වචන කියන්නේ හිස් වචන කියන්නේ සම්පප්පලාප කතා කරන්නේ කියන කයින් වචනෙන් දෙක තමයි මූලික වශයෙන් ඔබ දැක්කේ. එහි තඩුපාඩුකම් තියෙන පුළං කෙසේ වෙතත් වැඩි කොටසක් යහපත්ව තියෙන හොඳයි. හැබැයි දැන් හිතින් සිදුවෙන අකුසල ධර්ම පාප ගැන ඔබ සිතට නගන්න ඕන හේතුව මතකයිනේ. මනස තමයි සියල්ලටම පූර්වාංගම වෙන්නේ. දැන් කයින් හා වචනෙන් සිදු වෙන්නේ නැති සිදු නොකරනවා කියන දේවල් සමාජය නිසා, ඔබේ පවුල් පරිසරය නිසා. ඒ කිව්වේ දරුවෝ ලැබුවට පස්සේ අම්මා අප්පච්චි කෙනෙක් සංවර වෙන්න ඕනේනේ. ඒක ඔබට හිනවනේ. දරුවෝ ගැන හිතන්නවත් ඕනේනේ කියලා. දරුවෝ ලොකු මහත් වෙනකොට ඉගෙන ගන්නකොට අත දිගු කරලා අත පෙන්වන්න ඕනේ මගේ අම්මා අප්පච්චි කියලා. දරුවෝ ගැන හිතන්නවත් වෙනවා. ඊළඟට විවාහයෙන් පස්සේ ස්වාමියා බින්ද ගැන හිතන්න වෙනවනේ. ඔබ විවාහ වෙච්ච කෙනෙක්. ඔබ ඔහොම වෙන්න ඕනේ නේද කියන තැනක ඉන්නවා. ඊළඟට සමාජය තුළ, ඥාතීන් තුළ, රැකියාව තුළ, වෘත්තිය තුළ හා නීතිය ඉදිරියේ ඔබ පාලනය කෙටෙනවා. එනමුත් හිතේ පාලනය මොකද්ද? ඒක අයාල යන පන්දනං චපලං චිත්තං දුරක්කං දුන්නිවාරය. එය සැලෙන අරමුණු වෙනස් කරනවා. චපලයි. ඒ අරමුණ බැඳිලා ඇලිලා අභාවිත හිතක් තිබුණොත් පරමාර්ථ ධර්ම වශයෙන් සියලු සංස්කාර ධර්මයන් අනිච්ච දුක් අනත්ත තිලක්ෂණ ධර්මයට යටත් කොට දැකලා දකින්න විතරක් නෙමෙයි පරයාප්තයෙන් ප්‍රතිපත්තියෙන් ප්‍රතිවේදයට ගන්න ඒවා ෂේ කරන්න වේ කරන්න පුරුද්දක් ධර්මානුකූලව නැතිනම් ඔබ හිතන් ඉන්නේ හොඳයි කියලා යහපත් කියලා. මොකද සමාජ ඉදිරියේ ගැටලුවක් නැහැ, වරදක් නැහැ. නීති ඉදිරියේ ඔබ වරදකරුවෙක් නෙමෙයි. හැබැයි හිතින් ඇලීලා දුක් වෙන අය, හිතෙන් අල්ලගෙන දුක් වෙන අය, මගේ හිතේ තියෙන දේ මම කොහොමද කියන්නේ? නෑ මං ඒක නොකිය ඉන්නවා. ඒ වුණාට මගේ හිතේ ඇඳිලා තියෙනවා. මං ඒක කවදාවත් කියන්නේ නෑ. කියන්නත් බෑ. එහෙම වෙන්නත් ඕනේ නෑ. ඒ වුණාට මගේ හිතේ ඒක තියෙනවා. ඔහොම හිතන අය කොච්චර ඉන්නවද? හිතින් ඇලිලා ඉන්න අය, බැඳිලා ඉන්න අය කොයිතරම් ඉන්නවද? කියා ගන්නත් බෑ. ක්‍රියාවට නංවන්නත් බෑ. හැබැයි ඔබ ක්‍රියාවට නංවන්නෙත් නෑ. කියන්නෙත් නෑ. හැබැයි හිත තුල තියෙනවා. දැන් කුමක්ද සිද්ධ වෙන්නේ? අර සමාජයේ නීතියේ පරිසරයේ ඉදිරියේ කයෙන් වචනෙන් සංවරෝයි හිටියත් හිත තුල සකස් වෙලා තියෙන දේ කොච්චරද? ඊට එහා ගිහිල්ලා දන දන හිතේ තියෙන දේ බව නිරන්තරයෙන් කයින් මොනව නොකල හිටියත් වරදක්. හැබැයි හිතින් ඒ ක්‍රියාවක් හැලිට සිද්ධ කරනවා නම් පුතේව සඳහන් කරන මනෝ කර්ම කියලා. එහෙම කාය කර්ම වචේ කර්ම නෙමෙයි, හැබැයි මනෝ කර්ම සිද්ධ වෙනවා. ඒක බලවත්නේ. චේතනාවනේ කර්මයේ හැටියට මූලික වශයෙන් සඳහන් කළේ. ඒ චේතනාව තමයි සිතෙන් සිතල තමයි ක්‍රියාවට නැංවේ වචනින් ක්‍රියාත්මක කළේ වචී කර්ම හැටියට. හැබැයි මුල සිත. ඉතින් ක්‍රියාවෙන් කොයිතරම් පරිස්සම් වෙල හිටියත් වචනයෙන් පරිස්සම් වෙල හිටියත් හිත අයාල යනවනම් හිත තුල කෙලෙස් ගොඩ ගැහෙනවනේ. එතනනේ වඩාත්ම හැදෙන්න ඕන. කෙනෙක් ක්‍රියාවෙන් නරක වගේ පේන්න පුළුවන්. හැබැයි හිත පිරිසිදු කෙනෙක් වෙන්න පුළුවන්.
දැන් අපි හිතමු සමහර විසනක සත්පුරුෂ දෙමෝපියෝ දරුවෝ හදන්න. වතාවත් දෙවතාවක් කියලා හොඳින් පාලනයක් වෙන්නේ නැති වෙනකොට පවින් වළක්කන යහපතේ යොදන්න තදින් කියනවා. සමහරට ඔබට ඇහෙන විදියට නපුරු වචනෙන් වගේ ඇහෙන්නේ. සැරකල්ල කියනවා. ඒ වුණාට හිත පිරිසිදුයි. අදහස් කරේ ඔබට ගැළපෙන ආකාරයෙන් සඳහන් කළේ හිත පිරිසිදුයි කියලා. දරුව කෙරේ අර කියපු වචන නෙමෙයි. තරහවක් වෛරයක් අමනාපයක් නෑ. අර දරුවා වරදින් වළක්ව ගන්නයි ඒ ලෙසින් සඳහන් කළේ. ක්‍රියාවෙන් නපුරු බව පෙනුනට, හොඳ නැති බව පෙනුනට හැබැයි සිත පිරිසිදුයි. දැන් සමහරැතු කියනවනේ ඔබ ක්‍රියාවෙන් මොන විදියට හිටියත් හැබැයි හිත පිරිසිදු කෙනෙක් නම් හොඳයි කියලා සමහර අය ගැන කියනවනේ. එයා ඔහොම ටිකක් දඩබ්බර විදියට හැසිරුණාට කතා කළාට හැබැයි හිත පිරිසිදු කෙනෙක්. හිත පිරිසිදු මිනිස්සෙක්. හිතට එකඟව වැඩ කරන මිනිස්සෙක්. හැබැයි එකඟව කියන්නේ නරක දේවල් කළ නරක දේම කරනවා කියන කෙනෙක් කියනවා කියන එක නෙමෙයි. දැන් සමහරු එහෙමත් ඉන්නවා. ඒ කියන්නේ නරක දේවල් කළ ඒ හිතන කියන දේ හැමම කරන කියන ඒ නෙමෙයි අදහස් කරන්නේ. මම දැන් මේ ඔබට දීර්ඝව පින්වත්නි සඳහන් කරන්නේ උපත දුක්ඛ ජාතිපි දුක්ඛ. ඒ අදහස අපි කියාගෙන ඔබත් කියමි. හැබැයි කරන කියන දේවල් වල දුකෙන් නිදහස් වෙන තැන උපත දුකක් නම් උපත නැති කරන තැනකට ආයුතුයිනේ. ඒකනේ දැන් නිවන් අරමුණේදී එන්නේ. ගැඹුරු තැනට ගියාට පස්සේ මේ ජාතිය නැති කිරීම. ජාතිපච්චයා ජරා මරණ ජාතිය ප්‍රත්‍ය කරගෙන උපත ප්‍රත්‍ය කරගෙන හේතු කරගෙන තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස උපායාස පරිලාහ සම්භවಂತಿ මේ සියල්ලම හටගන්නේ. ඒ එතනයි සකස් වෙන්නේ. නමුත් මම මෙතෙක් විස්තර කළේ ඔබ සාමාන්‍ය වශයෙන් කියන තැනක ඉන්නව ජීවිතේ උපත දුකක් කියලා. හැබැයි ඉපදීම දුකක් කිව්වට ඒ දුකින් නිදහස් වෙන තැනක කටයුතු කරනවද කියලා හිතලා බලන්න. අපට විස්තර කරන්න වෙලාවක් නැහැ පුතේ තව බොහෝමයි. එහෙමයි. ඔබ ගෘහස්ත ජීවිතය ගත කරනකොට ඔබට පමණක් නෙමෙයි. පැවිදි උතුමන් පවා මෙතෙන්දි පරිස්සම් වෙන්න ඕනේ. විහාර කර්මාන්තවලදී ඒ වගේම පින්කම් කියන තැනින් සකස් වෙන කටයුතුවලදී ධර්මයේ උනත් කියා දෙනකොට පෙන්වා දෙනකොට එවැනි කටයුතුවලදී ඔබට ධර්මයේ පෙන්වා දෙනකොට අමුතියෙන් සඳහන් කළ යුතු නෑ. ලෝභ දෝෂ මෝහෙන් සංසිඳුවාගෙන විරාගී වීත දෝෂ වීත මෝහක් ඇති කිරීමේ බලාපොරොත්තු වෙන්නේ මේ දේශනා කළ යුත්තේ කියන තැන. එනමුත් යම් තැනක ඇලීම් ගැටීම් ආදී වශයෙන් කෙලෙස් සකස් වුණොත් යම් විදියක ලාභ කීර්ති ප්‍රශංසා වෙනුයි ඒ පැවිදි ජීවිතයක උනත් මහ වැරැද්දක් වෙන්න පුළුවන්. ගෘහස්ති ජීවිතයක උනත් ඉගෙනීම රැකියාව වෘත්තිය විවාහයේ දරුවෝ ගේදර තනතුරු සම්මාන කීර්ති ප්‍රශංසා මේ දේවල් එක බලන්න. ඔබ බොහෝ විටක රට ගැන කතා කරනකොට රටේ පාලනයක් ගැන කතා කරනකොට සමහර කාලවල වලදී ඇහෙන දකින ඔබ සමහර මොනතරම් ඒවට සම්බන්ධ වෙලා ඉන්නවද? ඔය බුදුරජාණන් වහන්සේ සරණ ගිය අප විසින් පරම සත්‍යයක් හැටියට අනුගමනය කළ යුතු ඉපදීම දුකක් කියන තැනක සිට ඒ ඉපදීම දුකක් නම් ඉපදී ඒ දුකෙන් නිදහස් වෙන්න අපි අනුගමනය කළ යුතුයි කියන තැනක පොරොන්දු වෙච්චි අපිද නිවන අරමුණු කරන අපද ඔබද අර තැන්වල අර විදියට හැසිරෙන්නේ? එතකොට ජාතිපි දුක්ඛ ඉපදීම දුක්ඛ කියලා එතන නිදහස් වෙන තැනක් නෙමෙයි. තව තවත් උත්පත්ති ලබල දුක්ම ලබන තැනකට තමයි අර ඇස කන නාසය දිව ශරීරයේ මන කියන ආයතනයන් මුල් කරගෙන චක්කු ඒ වගේ මුල් කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ආරම්මණයන් මුල් කරගෙන අභාවිත හිතෙන් සකස් වෙන විඥාණයෙන් ඒව හඳුනගෙන නිමිති අනුනිමිති වශයෙන්ගෙන ඒව ස්පර්ශ කරගෙන මීළඟට සැප දුක් මැදස්ත කියන මේ වේදනාවන් කෙලෙස් වලින්ම විඳිමින් අවසානයේ තෘෂ්ණාවට නේද යන්නේ? දැන් අපි මේ කාටවක් අරමුණු කරනවා ඉලක්ක කරනවනේ. අපි ගැනම කතා කරන්නේ. ඒකේ සම්මුතිය තුල කතා කරන සත්‍යෝ ගැන කතා කරන්නේ. ඔබත් මමත් ඇතුළ අපි ගැනම මේ කතාවක් කතා කරන්නේ. මිනිස්සුයෝ ගැන අපි ගැනම කතා කරන්නේ. එතනින් අපි කොහොමද කටයුතු කළ යුත්තේ කියන එක. දැන් ජීවන්ත පුතේ අපි සම්මතය තුළ ඇයි අපි මේ ඉපදීම දුකක් කියන අදහස අපි නිර්වචනය කරගත්ත අපිට හෙන්න ලැබෙන ඉපදීම දුකක් කියලා අපි ඒක පිළිගන්නව දැනුමේ. හැබැයි ඒට ගැළපෙන්න අපි අපේ ඇවතුම් පැවතුම් සිද්ධ කරගන්නවාද කියන එක අපි හිතන්න තමයි මම ඔබට මේ ආරාධනා කරේ. ඔබට හිතන්නයි ආරාධනා කළේ. දැන් අපි පුතේ බලමු
මේ ඉපදීම දුකක් කියන තැන සරලව සරල කියන ගැඹුරුයි. නමුත් සරල වචනෙන් අපි අදහස් කරගනිමු. කොහොමද කියන්නේ, කවුද කිව්වේ? ඉපදීම දුකක් යනුවෙන් දේශනා කළේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අර නමස්කාර පාඨයෙන් කියනෝ වගේම ඒ ගෞරවෙ හිත ඇති කරගන්න ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේදී ත්‍රිවිද්‍යා ඥාන ලැබුවා. මතකද පින්වත්නි, බලන මතක් කළා මොළොත් ත්‍රිවිද්‍යා ඥාන, උබ්බේ නිවාසානුස්සති ඥානේ, ඊළඟට චුතූපපාත ඥානේ, ආසවක්ඛය ඥානේ. මතකයිනි, උබ්බේ නිවාසානුස්සති, චුතූපපාත, ආසවක්ඛය කියන මේ ත්‍රිවිද්‍යා ඥාන. ඇයි මම මේ ත්‍රිවිද්‍යා ඥාන ගැන මෙතන සඳහන් කළේ? ඉපදීම දුක්ඛය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ අදහස. පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් තමන් වහන්සේගේ කඳ පිළිවෙල ධාතිස්කන්ධ ආයතනයන්ගේ හට ගැනීම හා නැතිව යාම පිළිබඳව නුවණින් දුටුව. පුතේ, සංසාරය කියලා කියන්නේ අම්බොච්චින්න, ඒ කියන්නේ මේ ස්කන්ධ පංචකය නොසංසිඳී පැවැත්ම. ඒ තමයි මේ සසර කියලා කියන්නේ. දැන් සසර කියන වචනේ සාමාන්‍ය ඔබට ඇහෙන ඉපදීමෙන් මරණයට පත් වෙමින් යන ගමන කියලා තමයි ඔබ වැඩි පිරිසක් සඳහන් කරන්නේ. නමුත් පරමාර්ථ ධර්ම දේශනාව අනුව සසර කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයේ නොසංසිඳී පැවැත්ම. ඒ කිවි චුතියෙන් අනුතුරු නැවත ස්කන්ධ පංච එක ස්කන්ධයක් හෝ ස්කන්ධ හතරක් හෝ ස්කන්ධ පහක් වශයෙන් මෙන්න මේ අපි තනි වචනේ ගත්තොත් ස්කන්ධ පංචකයක් වශයෙන් නැවත සකස් වෙනවා. ඒ තමයි පුතේ අපි දැන් මාතෘකා කළ ගාථා පාඨයේ විභංග සූත්‍ර දේශනාවේ පටිච්ච සමුප්පාදය ගැන කියනකොට කතමාච භික්ඛවේ ජාති. මහණෙනි, ජාති ඉපදීම කියන්නේ කුමක්ද? යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්ත නිකායේ ජාති සංජාති ඔක්කන්ති නිබ්බත්ති අබිනිබ්බත්ති කන්දානං පාතු පාටිල කන්දහනං පටිලාබෝ ආයතනානං කන්දහනං පාතු භාවෝ ආයතනානං පටිලාබෝ කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාබෝ අයං උච්චති භික්ඛවේ ජාති. එතන සඳහන් කළා භාග්‍යවතුන් වහන්සේ කුමද්ද ඉපදීම කියලා කියන්නේ? ඒ සත්ත්වනිකයා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්ත්වනිකයි. ඒ සත්‍යයන්හි ඒ තැන උපදිනකොට සත්ත්වනිකයි. ජාති කියලා කියන්නේ හට ගැනීම. ඒක පුතේ සරල වශයෙන් තන හට ගන්නවා කියන ජාති. ඊළඟට සංජාති. සංජාති කියන්නේ පිරිපුන් ලෙස හට ගන්නවා. දැන් හට ගැනීම කියනකොට පුතේ එතන විස්තරයක් තියෙනවා. මවගේ ඍතු වීම, මව් දෙමව්පියන්ගේ එකතු වීම සංවාසය හා ගන්ධබ්බේගුගේ පැමිණීම. ගන්ධබ්බේ කියන පුතේ අර සමහර ඇත්තෝ හිතාගෙන ඉන්නේ හත් දවසක් තිස්සේ මේ කෙනෙක් මියදුනාට පස්සේ විඥානය පාවෙමින් තියෙනවා කියලා උඩ. ඒ අදහසක් නෙමෙයි. එවැනි අදහස මූලික බුදු සමයේ නැහැ. ඒක අර කෙනෙක් හදාගත්ත හෝ යම් වූද දහම් කොටස් වලින් යම් කෙනෙක් මතු කරගෙන කියන්න හදන දෙයක්. කෙසේ වෙතත් මෙතන ගන්ධබ්බේ කියලා කියන්නේ චුතියෙන් අනතුරුව පටිසන්ධිය සකස් වීම. මෙන්න මේ තුන සකස් වීමෙන් තමයි එතකොට ජාති හට ගැනීම, සංජාති පිරිපුන්න හට ගැනීම, ඊළඟට ඔක්කන්ති. ඔක්කන්ති කියන්නේ පුතේ කුසකට බැස ගන්නවා කියන එකයි. කුසකට බැස ගන්නවා කියන්නේ අපි අර හතර ආකාරයෙන් අණ්ඩජ ජලාභුජ ඕපපාතික සංසේජජ කියලා කිව්වනේ උපතගෙන. එහෙන් අණ්ඩජ ජලාභුජ කියනකොට බිත්තරයක් ඇතුළකට හෝ ගර්භාෂයකට එන්න ඕනේ. අන්න එතකොට ජාති සංජාති ඔක්කන්ති කියලා කිව්ව. නිබ්බත්ති අබිනිබ්බත්ති. එතකොට අර පරමාර්ථ ධර්ම කතාවේ ඊළඟට අපි අර සංසේජජ ඕපපාතික කියන තැනත් කියනවා. එතකොට උපතක් ලැබනවා, විශේෂයෙන්ම උපතක් හට ගැනීම සකස් වෙනවා නිබ්බත්ති අබිනිබ්බත්ති කියන තැන. මේ එතෙන්දි පරමාර්ථ ධර්ම කතාවේදී අපි අදහස් කරන අදහස තමයි කන්දානම් පාතු භාව. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයේ හට ගැනීම, ආයතනානම් පටිලාභෝ ඒ ස්ථානයේ ආයතනයන්ට අනුව අර පැවැත්මක්. ඒක බිඳී යමින් තමයි පැවැත්ම කියලා කියන්නේ. ඒ තැන්වල පැවතිමින් යාමක් ගමන් කිරීමක් ආයතනයන් ඒ ජාතියට අනුව ඒක සකස් වීම. මේක තමයි දැන් මේ කුමක්ද මේ උපදිනවා හටගන්නවා කියන කතාව අපි විස්තර කරගත්තේ. මතකනේ, ජාති
සංජාති ඔක්කන්ති නිබ්බත්ති අබිනිබ්බත්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභ. මේ ටික තමයි මේ කෙටියෙන් විස්තර කරගත්තේ. දැන් ත්‍රිවිද්‍යා ඥාන අවබෝධයේදී තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ චුති උපත් කඳ පිළිවෙල දැනගත්තා. කඳ පිළිවෙල ස්කන්ධ පංචකය විසිරී යනවා, නැවත හට ගන්නවා, කර්මානුරූපෝ ගමන් කරන ආකාරය දැක්කා. කුමද්ද අවබෝධ කරගත්තේ? තමන් වහන්සේ අතීත සංසාර ගමනේ වැඩිපුරම උපත ලබා තිබුණේ සතර අපායේ. නියත විවරණ ලැබුවයින් පස්සේ උන්වහන්සේ ඉපදුනේ තිරිසන් අපායේ. ඊට පෙර ආතෝ උන්වහන්සේ සතර අපායේම ඉපදිලා තිබුණා. පින්වත්නි, බෝධිසත්ත්ව අවදියට මැත්තේ. ඊළඟට චුතූපපාත ඥාණය. ඔබත් මමත් ඇතුළු සියලු සත්‍යයන් 31ක් සක්වල සියලු සත්‍යයන්ම ඔවුන්ගේ අතීත සංසාර ගමනේ උපත ලබා තිබුණේ සතර අපායේ. නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන සතර අපායේ. හැබැයි හතරක් නෙමෙයි පුතේ. නරකයේ කොටස් 136ක්. දැන් අපි මේ මනුස්ස ලෝකයේ පටන් පුතේ කෙනෙක් මිය ගියාම පින් අනුමෝදන් කරනවනේ. එහෙමයි. මේ නරකයේ කොටස් 136ම පින් අනුමෝදන් වෙන්න බෑ. එහෙමයි. ප්‍රධාන ඒ කරන ලද විපාකයේ අකුසලයේ ප්‍රතිඵලයේ අනු විපාකයේ අනු ඔවුන්ට දුක් විඳින්න වෙනවා. දැන් අවීචිය වගේ තැන කියපුණොත් අනිවාර්යයෙන්ම කල්පයකට වඩා දුක් විඳින්න වෙනවා. දැන් පුතේ මේව ගැන කතා කරනකොට මේ මනුස්ස ජීවිතයේ උතුම්කම වටිනාකම තේරුම් අරගෙන ඉපදීම දුකක් කියන තැනට පිළිතුරක් හොයාගන්න. දුකක් කියලා කියන්නේ ඇයි? අර කවුරුත් කියන නිසා හෝ නැත්නම් ධර්මයේ කියන නිසා හෝ ධර්මයේ ගැඹුරෙන් හොයලා සැක හිතාගත්තොත් ඒක පවක් කියලා හිතා හෝ අපි ධර්මයට අගෞරව කරන්න හොඳ නෑ කියලා හිතා නිසා හෝ ඒගෙන හොයන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයම හරි හෝ වැරදි අපිත් පිළි අරගෙන හරි කියනවා හෝ කියන මතයක නෙමෙයි. මේක ගැඹුරින් දැනගන්න ඕන නිසා ඔබට පැහැදිලි කරන්නේ ඔබ මේ ලබන ගත කරන මනුස්ස ජීවිතේ සැනසීමත් නිවර්දිව ගත කරන්න පුළුවන් නැත්නම් ඔබ ධර්මයේ තුල සිටිනවා කියලා එකක සිටිනවා. හැබැයි ඔබ අභ්‍යන්තරයේ තුල තවත් කතාවක ජීවත් වෙන හදනවා. හැබැයි අභ්‍යන්තරය තමයි ඔබට සසර කෙටි කරනවද නැති කරනවද කියන එක තීරණය වෙන්නේ. අර බාහිර දේ පිටපොත්ත වගේ උදව් කරනවා. හැබැයි ආධ්‍යාත්මික කතා මනාකොට සකස් කරගත්තේ නැත්නම් විශාල අමාරුවක ඉන්නේ. බරපතල කරදරයක, පාපය අකුසලයක ඉන්නේ. මේ දහම් කතාව විවරණය කර ගැනීමම ඔබට අන්නෙතන ලෞකික වශයෙන් සැනසෙන්න මාර්ගයක් හදාගන්න පුළුවන්. එහෙමයි. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ සසර දුටුව වැඩිපුරම සතර පායි පිදලා තියෙනවා. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් සියලු සත්‍යෝන් වැඩිපුරම උපත ලබා තිබෙන්නේ සතර පායි. නරක තිරිසම් ප්‍රේතස්රකින සතර පායි. නරකයේ කොටස් 136ක් මේ දෙන පින් අනුමෝදන් වෙන්න බෑ. ගෙවන්නම් වෙනවා. දැන් පුතේ කල්පය කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි මේ උපත දුකක් කියන එක තේරුම් අරගෙන දුර්ලභ ලබාගත මේ මනුස්ස ජීවිතේ නැවත සතර පායට වැටෙන තැනකට මග හදා ගන්න නැතුව නිවන කියන තැනකට හිත වහවහා යොමු කරන්න හිත සකස් වෙන්නේ අන්න එවිට. දැන් මේ බොහෝ කෙනෙක් පුතේ මේ සසර භවයේ දුකක් කියුවට හරියට ඒක දන්නේත් නැහැ. ඔබට අගෞරවයක් කරනව නෙමෙයි පින්වත්නි, කරුණාවෙන් දේශනා කරන්නේ තේරුම් ගන්න. සමහරුන්ට දැනුම තියෙන කවුද දන්නේ නැත්තේ සතර බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ හැටියට කාටත් හැඟීමක් තියෙනවා. හැඟීමක් තියෙනවා අපාය උපදිනවයි කියන එක. ඒ වුණාට කරන කියන හිතන කටයුතුත් එක්ක එවැනි හැඟීමක් නැතුව වගේ නේද කටයුතු කරන්නේ? ඔබේ හිත රිදෙන්නේ නැහෙනි සමහරුත් කියන්නේ. ඔය හිතන්නේ කියන්නේ කරන්නේ නම් හරියට අවුරුදු 3-400ක් ජීවත් වෙනවා කියලා හිතාගෙන තමයි ඔය නම් කරන්නේ කියන්නේ. තව සමහරක්තු කියනවනේ බලන අර කරන කියන දේවල් පංචාකරණ හැටි, සර්කම් කරන හැටි, අනුංග දේවලුත් උදුර ගන්න හැටි, යනකොට අරගෙන යනවා වගේනේ අර දේවල් කරන්නේ. මොනවද මේ කරන්නේ? දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයේ වටිනාකමක් උතුම්කමක් තේරුම් ගන්නේ නැතුව මේ කටයුතු කරන්නේ හැසිරෙන්නේ අනන්ත සංසාර ගමන අප්‍රමාණ කාලයක් දුක් විඳා ත්‍රිවිද්‍යා ඥාන අවබෝධිදි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ චුතුපපාත ඥානෙ සියලු සත්‍යම වැඩිපුරම උපත ලබා තිබුණ සතර අපාය නරකේ පින් අනුමෝදන් වෙන්නත් බැහැ. අප්‍රමාණ කාලයක් දුක් විඳා අවීචේ කල්පයකට වඩා මීළඟට තිරිසන් ලෝකේ ප්‍රමාණයක් කියන බෑනේ පුතේ. බලන්න දැන් අපිට පේන මැසි මදුරුවන් ඉඳලා කොච්චර සත්තුද, එක කූඹි ගොලක කොයිතරම්ද, කොයිතරම් උපදිනවද, කොයිතරම් මැරෙනවද, මහමූදේ මාළු ගැන හිතලා බලන කොච්චර මරනවද මැරෙනවද, එළුව බැටළුව හරක් කුකුළු කොච්චර මරනවද මැරෙනවද. නමුත් පුතේ බිලියන 8 ලෝකේ ජනගහනේ. එහෙමයි.
නැත්නම් බිලියන 7යිනේ. ඒ කියන්නේ කෝටි 700 ලෝකේ ජනගහනය. ඔලු ගාන ගණන් කරන්න පුළුවන්. සතුන් ගණන් කරන්න බෑ. දැන් බලන්න සතර පාය නම් අපි ඔක්කොම වැඩිපුරම උපත ලබා තිබුණේ. දැන් මනුෂ්‍ය ජීවිතයත් උතුම්කම් උතුම් අවස්ථා ලැබලා තියෙන එක නැවත හතර පායට දාගතිය උතුනේ. දැන් පුතේ ඉපදීම දුකක් කියනකොට මේ සතර පායේ ඉපදීමම දුකක් හැටියට එතනින්ම තේරුම් ගන්න ඕනේ. ඊළඟට ප්‍රේත විශ්ේ බලන්න. කාලකංජික මේ ආදී වශයෙන් සඳහන් කළ පින්වත්නි ප්‍රේත විශ්ේ උපදීම නිජ්ජාමතන්නික කාලකංජික ඒ වගේම පරදත්තූප ජීවි කුප්පිපාසික බඩගිනි ප්‍රේත කියලා හඳුන්වන්නේ. නිජ්ජාමතන්නික කියන්නේ ඇවිලිලා ඉන්න. කාලකංජික කියන්නේ කැතකුණු තියෙන තැන්වල. කුප්පිපාසික කියන්නේ බඩගිනි තියෙන ප්‍රේත. ඊළඟට පරදත්තූප ජීවි කියන කොටසේ තමයි මේ මනුෂ්‍ය ලෝකයේ පටන් අනුමෝදන් කරන පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්. දැන් මේවා වුණත් පුතේ විස්තර කළ යුතු වෙනවා. එතකොට තමයි මේ සසරේ භයානක බව හැබෑවට ඔබ රවට්ටන්න නෙමෙයි. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය මතුකොට පෙන්වන්නේ මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතේ ඇයි දුකක් කියලා. මනුෂ්‍ය ජීවිතය දුකක් කියලා පෙන්වුම් කරලා දැන් මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ උතුම්කම වටිනාකම තේරුම් අරගෙන නැවත උපත දුකක් ය සතර පයපදීම දුකක් ඉපදුනොත් අප්‍රමාණ දුක එතනින්ම දකින්න. එතනින්ම දකින්න. අන්න එතකොට තමයි මේ ධර්ම කතාවත් එක්ක ඔබ මේ උතුම් ජීවිතේ මිනිසෙක් හැටියට සුවසේ ධර්මානුකූලව සැනසීමත් වූ ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙන මේ ජීවිතය නිවනත් අරමුණු කරගෙන එවිට සතර පහෙන් ගැලවිලා මේ ජීවිතේ සැනසෙන්න පුළුවන්. මේ ළඟට දැන් අසුරනිකායේ පින්මද මිනිසයන් දෙවියන් ඇසුරු කළ හැකි යක්ෂයන් වගේ පුතේ අසුරනිකායේ මේ පින් අනුමෝදන් වෙන්න බෑ මේ තැන්වල. පරදත්තු උපජීවි විතරයි ප්‍රේත විශේෂ පුළුවන්. එතකොට එහෙමනම් වැඩිපුරම උපත ලබා තිබුණේ සතර පහේ. දැන් මේ ජීවත් වෙන විදියට පුතේ බොහෝ පිරිසක් කවුරක් ඉලක්ක කරන්න එපා පින්නාති ඔබ හිතන්න මම ඒට අයිති වෙන්නේ නැහැ. පරමාර්ථ ධර්මයම අවබෝධ කරගෙන ඉපදීම දුකක්ය භවයේ පටන් ඉපදීම දුකක්ය කියන අදහස ඇති කරගෙන මේ ජීවිතය තුළ ධර්මානුකූල ජීවිතය තුළ පරමාර්ථ වශයෙන් ඔබට මතකද පසුගිය කාලය තුළ අපි සාකච්ඡා කළ ඇස අත්තරින හැටි රූපය අත්තරින හැටි චක්කු විඥාන ස්පර්ශේ සැප දුක් මැදස්ස සියලු විඳින් අත්තරිනවා කිව්වේ සියලු සංස්කාර ධර්මයෝ හේතුම් ප්‍රත්‍ය කරගෙන සකස් වන යම් ඵලයක් විපාකයක් වේද ඒ හේතු ප්‍රත්‍යයෙන් බැහැරවීමෙන් නිරෝධයෙන් ඵල විපාක නැති වෙනවා කියන සියල්ල අනිච්ච දුක් කන්නත තිලක්කන ධර්මිට යටත් කියන තැනක දැකලා සම්මුතියට සීලේ පිහිටල ඔබ සතුටින් ධර්මානුකූල සන්තුෂ්ටියෙන් ජීවිතය පාත්තන හැබැයි උපාදාන කරගන්නේ කොයිතරම් සැපයි කිව්වා සැප විඳිනවා හැබැයි තණ්හා මදමාන දිට්ඨියෙන් බැහැරයි දුක් වේදනාදී හඬන්නේ වැළපෙන්නේ පටිගිය නැහැ හැබැයි සල්ලයක් කරගන්නේ උලක් කරගන්නේ අවශ්‍ය යහපත් වූ දෙයක් නම් ප්‍රතිකාර කරන ගිලන් වෙනවා වගේ තැනක කඩා බිඳෙන ප්‍රතිසංස්කරණය කළ යුතු ඇඳුමක් පැළඳුමක් ගේදර සකස් කරගන්න. හැබැයි හට අරගෙන බිඳී නැතුව යන නිසා එතන හඬන්න වැළපෙන්න ගැටෙන්න යමක් නෑ කියන අදහස තියෙන. අන්න ඒ තැනින් සන්තුෂ්ටියෙන් ජීවත් වෙන්න. හැබැයි ඉපදීම දුකක් මේ ජීවිතේ පමණක් නේ කොයිතරම් රණින් කළ යහනාවක සැතපුණත් කසේ සලු පොරවාගෙන හිටියත් රාජභෝජන වැළඳුවා පරිවාර සම්පත්තිය ඔබ කියන ලක්ෂ කෝටි ගණන් ඉන්නවා කිව්වත් මට පිරිවර. එහෙම නේ හිතන්නේ ප්‍රසිද්ධියත් එක්ක, නමත් එක්ක, ප්‍රශංසා තනතුරුත් එක්ක ඔය මොනවා කිව්වත්. මම මගේ කියලා කවල පොළනාවල පිරිසුදු කරන මේ කයත් රූපස්කන්ධය. ස්කන්ධ පංචකය විසිරී යනකොට මේ කයත් අපට හිමි නැතිව. දැන් මේ දවස්වල නිතර කියනෝනේ පුතේ මේ කොරෝනා වදොරත් එක්ක අඩු ගානේ පාංශුකූලෙවත් දෙන්න විදියක් නැතුව චාරිත්‍රවත් කරගන්න බැරිව නැතුව තමයි ශාරීරික පුච්චල ගන්න වෙන්නේ කියලා. මේ රෝදොක් ඉදිරියේ සැඟවිලා තියෙන ධර්ම කතාව ගන්න. රෝගයෙන් පරිස්සම් වෙන ආරක්ෂා වෙන්න. අනිත්‍යයටත් රෝගය නොදෙන්න. හැබැයි ධර්ම කතාව මතු කරගන්න එක සුන්දර කතාවක්. ජීවිතය ගැන ගැඹුරින් දැක්කොත් සතර පාය ඉපදීමම දුකක් හැටියට දකින්න. ඉපදීම දුකක් කියන. නැත්තම් පුතේ බොහෝ කෙනෙක් හිතන්නේ මේ ඉපදීම දුකක් කිව්වම සමහර කෙනෙක් ඉපදුන් නිසා තමයි ලෙඩ වෙන්නේ, මැරෙන්නේ, දාල යන්න වෙන්නේ. පින්වත්නි මේක සරල කතාවක්. ඒ ගැඹුරිනුත් කියනවා දැන් උපතක් ලැබනකොට මෞකසේ කියන්නේත් හරියට ලෝදියක පැහැනෝ තමයි දුගතියක අර උණු වෙන අපායේ නිරේ සිටිනෝ වගේ තමයි අම්මාගේ කුසේ සිටින්නේ ඒක සුවඳ සඳුන් වලින් පිරී නෙමෙයි අපවිත්‍ර දයෙන් පිරී තිබෙන්නේ පින්නන්ත ඒක ඉතින් කොහොමන වැඩිමන දසමාසයක්නේ ඒ වගේ ඉපදුනාට පස්සේ ලෙඩ වෙනවා දිราගෙන යනවා දැන් විභංග සූත්‍රයේම ජරා කියන තැන පෙන්වනවා කණ්ඩිච්චම් පාලිච්චම් වලිත්ත මත කෙස් පැහෙනවා දත් වැටෙනවා හමරලි වැටෙනවා ඒ කෂ්ෘතව පෘථග්ජන අයට ධර්මයට ලං කරගන්න මතු කරන තැන ඊට වඩා ගැඹුරින් දකින්න ඕනේ මේ සරල දෙයට වඩා
නැත්නම් මේ දේ සමහර ඇත්ත පුතේ මුතුමැණික් තියෙනවා අපි ගේදර හදාගත්ත යාන වාහන තියෙනවා කකුල් දෙක බිම තියන්නේ නැතුව දෙපතුල් බිම තියන්නේ නැති එහෙමනේ කියන්නේ කකුල් බිම තියන්න ඕනේ නමුත් දෙපතුල් බිම තියන්නේ නැතුව තරමට අපිට ජීවත් වෙන්න පුළුවන් සැප සියල්ලම තියෙනවා කියලා අහසින් යන යාත්‍රා නැ ඒ වගේම මුහුදින් යන යාත්‍රා ආදි වශයෙන් සියල්ල තියෙන ඔය මොනවා කිව්වත් ස්කන්ධ පංචකයක් දරාගෙන සිටීම දුකක් නේ ස්කන්ධ පංචය නැවත ඉපදීම හට ගැනීම දුකක් නේ වැඩිපුරම උපත ලබා තිබෙන්නේ සතර පායනේ වරද්දගත්ොත් පරමාර්ථ ධර්ම අවබෝධයෙන් තොරව නැවත උපතක් ලබන්න වෙන්නේ සතර පායක සෑහෙන කාලයක් තුල නැවත දුක් විඳින වෙයි පුතේ කාල වේලාව ඉක්ම තිබෙනවා තම අපිට මේ ජාතිපි දුක්ඛ ඉපදීම දුකක් කියන තැන තේරුම් කරගත යුතු වෙනවා තවදුරටත් ලබන සාකච්ඡාවෙන් ත්‍රිවිද්‍යා ඥානයේ ආසවක්කේ ඥානය ඉපදීම දුකක් නම් භාග්‍යවතුන් වහන්සේ ඊළඟට කල යුතු දේ සිද්ධ කළ දේ ආසවක්කේ ඥාණයෙන් අපි අවබෝධ කරගෙන තවදුරටත් ඉපදීම දුකක් යන්නේ ඇයි පැහැදිලි කළේ කියන තැන කොහොමද තේරුම් ගත යුත්තේ අවබෝධ කරගත් යුත්තේ කියන අදහස අපි සාකච්ඡා කරමු දෙසුව අපටත් දායකතිසලු ඔබට ශ්‍රවණය කළ ඔබටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම උපනිශ්‍රය වේවා සාදු 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 සදහවත්නේ ඉපදීම දුකක් කියන කාරණාව පිළිබඳව අපේ පින්වත් දේශකයන් වහන්සේ පැහැදිලි කරද්දී අපි අවබෝධ කරගත යුතු වන්නේ ඉපදෙමින් මැරෙමින් අපි මේ ගත කරන සංසාර ගමනින් සංසාර ගමන කෙටි කරගනිමින් ඊටමත් ඉක්මනින් නිවන් මාර්ගයට පිවිසෙන්නට අවශ්‍ය කරන කුසල් දහම් සම්පූර්ණ කරගනිමින් දුර්ලභත්වයෙන් ලබාගත් ආ වූ උතුම් මනුෂ්‍ය ජීවිතය අර්ථාන්විතය අර්ථාන්විතව ගත කිරීමට කටයුතු කිරීමයි. එතින් ඒ පැහැදිලි කර දුන්න ආකාරයට ඔබගේ ජීවිතය මේ කරුණු කාරණාවන් එකතු කරගනිමින් යථාර්ථවත් කරගනීවේ කියලා අපි අපේක්ෂා කරන මොහොතේ සුපසන් ජීවිතයේ වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන්නටයි මේ සූදානම් වන්නේ. අද වැඩසටහන වෙනුවෙන් දායකත්වයේ ගනිමින් කටයුතු කරා නොම්බර 319 තලාහේන පාර උඩුමුල්ල මුල්ලේරියාව නවනගරයේ කියන ලිපිනෙහි පදිංචි අනුමා ලියනගේ මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින්. ඉතින් ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට දේශකයන් වහන්සේට අවස්ථාව ලබා දෙනවා. සද්ධාවත් පින්වත්නි සුපසන් ජීවිතයේ සද්ධර්ම විවරණෙහි දේශනාවේ පින්වත් දායකත්වයේ අද දාසේ කටයුතු කළේ අනුමාලියනගේ මහත්මීන් නොම්බර 319 තලාහේන පාර උඩුමුල්ල මුල්ලේරියාව නවනගරයේ ලිපිනේ පදිංචි පින්වත් පිරිස ඉතාම සදැහැති පිරිසක් ඒ පිරිස අප හමු වෙලත් මේට ආරාධනා කළා බලාපොරොත්තු වෙනවා කොළම් ලියනගේ පියාට ඒ වගේම ලියනගේ ජෝන් පෙරේරා ආතාට සිරිමෙවන් පාලිත ලියනගේ සහෝදරයාට ලීලවති ජයසූරිය ආච්චිට දොන් දිලිනා ඩෑස් ආච්චිට ඒ වගේම පොල්වත්තගේ ස්ටීවන් පෙරේරා ආතාට ආදී වශයෙන් එයත්තන්ගේ පවුල්වල නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොල්ලත්තගේ ලීලාවතී පෙරේරා මෑණියන්ගේ උපන්දිනය වෙනුවෙන් එතුමියට නිදුක් වෙල නිරෝගී සුවපත්ව දීර්ඝාස ධර්මාබෝධය ප්‍රාර්ථනා කරනවා. නදීර කෝසල ලියනගේ සහෝදරයාට ගංගා මනෝමණී ලෙස්න සහෝදරිය ඇතුළු පවුලේ සැමට ඒ වගේම අතිපූජ්‍ය වතුරුගම නන්දසිරි සාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු ආර්ය සංඝරත්නයට සියලු ඥාති හිත මිතුරන්දන්ට අසල්වාසීන්ට ලංකාවාසී හා ලෝකවාසී හැම දෙනාටම අනුමාලියනගේ මහත්මින් සෙත් ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම අපවත්ති වදාළ ධර්ණාගම කුසල ධම්මනායක සාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු ඒ අපවත්ති වදාළ සියලු සංඝරත්නයටත් ඒ වගේම වර්තමානයේ සභාපති අපින්වත් බොරලන්දේ වජිරඥාන නායක සාමින් වහන්සේ ඇතුළු බෞද්ධ ආනාලිකයේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශනාව සිදු කළ අපට සෙත් ප්‍රාර්ථනා කරනවා. සියලුම ගුරුවරු උපාධ්‍යයන්ටද බෞද්ධ ආනාලිකයේ සියලු කාර්ය මණ්ඩලයටද ඒ වගේම බෞද්ධ ආනාලිකා භූමියට හා පැමුණ එයට සම්බන්ධ සියලු දෙනාටම ඒ වගේම අධිග්‍රහිත සියලු දෙවියන්ට නිවහන්ට අධිග්‍රහිත සියලු දෙවියන්ට අල්පේසාක මහේසාක සියලු දෙවියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙතෙක් වේලා මේ සියලු ආකාරයෙන් රැස්කලා වූ පුණ්‍ය ධර්මයෝ
ඉහත නම් සඳහන් කළ අයුරින් පින්නතු ඔබතුමියන් ඇතුළු ඔබ හැම නමින් මිය දුණු ඒ සියලු ඥාති හිත මිත්‍රාදීන් නමිනුත් මේ දේශනාව නැරඹූ ශ්‍රවණය කළ ඔබ හැම නමින් මිය දුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් නමිනුත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත් ඉතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් සිව්සස් දහම් අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වායි මිය දුණු ඥාතීන්ට පින්පතා සාදු කියන්න. ඉදන්වෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදන් වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදන් වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින් කැමැති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුට වන එසේ සැනසුණු සියලු දෙවියන්ගේ කරුණා මෛත්‍රියෙන් අනුමාලියන්ගේ මහත්මින් උපන් දිනේ සිහිපත් කරන පොල්ලත්තගේ ලීලාවතී පෙරාමෑණියන්ටත් පවුලේ ඉහතනන් සඳහන් කළ හැමටත් මේ නැරඹූ ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටම ජීවන්ත පුතුණුවන් ඇතුළු බෞද්ධාකාර මණ්ඩලයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු හැමටත් ඒ වගේම රටවැසි ලෝවැසි ඔබ සියලු දෙනාටම නිදුක් වෙලා නිරෝගී සුවපත් වෙලා සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසෙන්න. කොරෝනා උවදුර මේ රටින් ලෝකෙන් ඉක්මනින්ම බැහැර වෙලා සියලු ආරක්ෂා සාන්තිය පිණිසත් පුණ්‍යානුමෝදනා ලබන සියලු දෙවියන්ගේ රැකවරණය නොමුදව වේවා. එම දෙවියෝ ධර්මාබෝධය ලබා සැනසෙත්වායි පින්පතා සාදු කියන්න. සාදු. අවසානයේ හැමතෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ලෝක සාසනං.